चमत्कारी में दिखे ना चाय का यूट्यूब चैनल का जब तो कच्ची बा आई बोन के लिए फील कर अदा भी जाता करन गया ने मोली माल हुआ गया ना उनका कच्ची बिजनेस का पटांग का इसे लाम पटांग का ने माल हुआ क्या था मोली गया ना हम तो एक बार अदम में वीडियो के यहाँ वो अपने वीडियो के मोली गया ना अभी कता करो ते हम मोली क्या ने सामानी उन्हें मत टैंक एक का हजार डे पुलवा माल वेक गेदर पड़ी कनेक्ट होना सामानी बिगिन फिश कनेक्ट दिया रे क्या ने බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට වුණත් බෝ කරලා පටන් ගන්න පුළුවන් විදියට වගේම ගෙදර පොඩි එකෙකුට මාළු ටැංකියක් ගෙරියලා පොඩියට කියන්නේ හොබි එකක් වගේ හදනවා නම් එහෙම කරයි පටන් ගන්න පුළුවන් මාළු කීප දෙනෙක් ඉන්න ලයිව් බෑරස්ලා බොලි ප්ලේටි ෂෝට් ටේල් ගප්පි කියන වර්ග හතරෙන් ගොඩක්ම ලේසියෙන්ම හදන්න පුළුවන් මාළුවෙක් තමයි මොලි කියලා කියන්නේ. මොලිගේ විශේෂත්වයක් තියෙනවා මොකද අපි වෙන මාළු වගේ නෙමෙයි මොලි සාමාන්‍යයෙන් ඇත්තටම මම මෙහෙ අපේ ඇක්වේරියම් එකේ ටෙස්ට් කරලා තියෙන විදියට බලද්දි ෂෝට් ටේල්ලට වඩා ගොඩක් මොලිස්ලා එහෙම ගප්පින්ටත් වැඩිය මොඩි ගොඩක් ඒ කියන්නේ සෙන්සිටිව් අඩුයි. ඒ කියන්නේ එයා මැරෙන්නේ නැහැ ගොඩක්. දුරට අපි අර බෝටර් චේන්ජ් කරාම සඩන් බෝටර් චේන්ජ් එකක් එහෙම කරාම බොහෝ දුරට එයාට ගොඩක් ඒක බලපාන්නේ නැහැ. ඒක නිසා එයාව හදන්න ගොඩක්ම ලේසි. අපි එයාගේ ගත්තොත් එහෙම බිගින ෆිෂර්ස් ලා අපි ගත්තොත් එහෙම ඔකට්ටියට පටන් ගන්නදී හදන්න පුළුවන් ප්ලේටි මොලි ගප්පි ෂෝට් ටේල් වගේ වර්ග ටික. ඒ වගේ ගප්පි වගේ ඉන්න එකම කැටගරි එකේම මාළුවෙක් තමයි මොලි කියලාත් කියන්නේ. නමුත් ඒකේ එක වෙනසක් තියෙනවා අපි ප්ලේටි ගත්තොත් එහෙම ඒ කට්ටියක වැරයිටි අඩුයි. ඒ කියන්නේ වර්ග අඩුයි. ගප්පි ගත්තත් සාමාන්‍යයෙන් සුළු 40ක් 50ක් අතර වර්ග ගණනක් තමයි දෙන්නේ දැනට ලංකාවෙන් ඉම්පෝර්ට් මේ එක්ස්පෝර්ට් කරන. मोली लगे हमने मोली लगे अभी कहते गोड़ा वर्ग तीनों लाया टेल सी टेल ये तो ब्लैक मोली मार्बल मोली व्हाइट मोली ये वगैरह में गोड़ा वर्ग अभी खता कर बने गोड़ा वर्ग मोली लगे तीनों एक निशा गोड़ा कर गोड़ा काटिया मिक्स टैंक का फिर जरा हदा दी के दर का उन्ना लसन टर पाट पाट वाट मालू दाद दी सुधु कालू ये तो कट सुधु एक आगे डॉट डॉट तीना ये वगैरह वर्ग टिका दांड पुला इटा मतलब हम वर्ग जन कथा करो ते हम मोली लगे වයිට් මොලි කියලා කියන්නේ තනි සුදු මාළුවට. බ්ලැක් මොලි කියන්නේ ඔකට දන්නවා තනි කළු මාළුවට. ඒතකොට මාබල් මොලි කියලා අපි ගොඩක්ම හඳුන්වනවා අර රතු තැඹිලි පාට රතුට හුරු තැඹිලි පාට මාළුවගේ කළු ඩොට් තියෙන එකට මාබල් කියනවා. ඒ වගේම ඩල්මේෂන් මොලි කියලා කියනවා සුදු මාළුවගේ කළු ඩොට් තියෙන එක වගේම කළු මාළුවගේ සුදු ඩොට් තියෙන එකට ඩල්මේෂන් මොලි කියලා කියනවා. එතකොට අපි සී ටේල් කියලා කියන්නේ පිටිපස්සේ වරල තියෙනවා. පිටිපස්සේ වරලේ සී අකුර වගේ තියෙනවා. එතනින් එහෙම තමයි වර්ග ගැන කතා කරන්න තියෙන පොඩි දෙයක්. එහෙම අපි යමු බ්‍රීඩින් පටන් ගන්න කෙනෙක්ට. බ්‍රීඩින් පටන් ගන්න කෙනෙක්ට ගොඩක්ම උමනා වෙනවා මාළුවගේ මේල් ෆීමේල් බලා ගන්න. කොහොමද දාන්න ඕනේ? මේක ගොඩක් කට්ටිය කියපු නැති දෙයක් වෙන්න ඇති. දාන ක්වොන්ටිටි එක කොහොමද අපි මේල් ෆීමේල් දාන්නේ කියලා. මේල් ෆීමේල් තෝරගද්දි මම දැන් වීඩියෝ එකේ උඩින් දානවා මේල් ෆීමේල් ඒ විදිහට ඔකට්ටියට බලා ගන්න පුළුවන්. පින්ස් වලින් තමයි බලන්නේ. ඒ වගේම බොඩි ෂේප් එකත් හොඳට පරිණත වෙච්ච මාළුවගේ ඇඟේනොත් මේල් ෆීමේල් හොයා ගන්න පුළුවන්. ගොඩම දුරට අර පිරිමි සතා කැට්ටෝයි දිගයි ගෑන් සතා රවුම් මහතයි. ඒකෙන් ගොඩක්ම අඳුර ගන්න පුළුවන්. ඔය වීඩියෝ එකේ උඩින් දාන ෆොටෝ එකෙන් ඔකට්ටියට ඒක අඳුර ගන්න පුළුවන්. අඳුරගෙන ඉවරලා මම නම් රෙකමන්ඩ් කරන්නේ මාළු ඔකට්ටිය වෙන් කරගන්න. මේල් ෆීමේල් ඉස්සෙල්ලා ඔකට්ටිය ජෝඩු 10 10 වගේ වෙන් කරගෙන එතකොට ජෝඩු 10ක් 10ක් මේල් ජෝඩු 10කුයි ෆීමේල් ජෝඩු 10කුයි ගත්තම ඔකට්ටියට එතන හම්බ වෙනවා මාළු 40ක්. मेल लगे विस्साई मालू इस सक मक्या जोड़ दहाया क्या ना पीएम फील्ड लेके कथा करा दी मालू तो एक अपल लेकर निमे जोड़ो किया ने देने एक तो कमाई जोड़ो किया एक निसा मेल ला विसी देने कोई फीमेल ला विसी देने कोई गांड अरगा नहीं वरला वो कट्टिया सामान इन टैंकिया रेडी कर गांड पहे पहे टैंकिया सामान इन हदला हंदर भी सुधु करला पुलुवान नंग वो कट्टिया पहे पहे टैंकिया सत्य कर इतर कालीं හොඳට හොදලා වතුර ටිකක් පුරලා ටැංක් ක්ලීනර්ස් 10ක් විතර දාලා තියන්න. ටැංක් ක්ලීනර්ස් දැම්මම අර ඇල්ගී ඔක්කොම කනවා. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඔකට්ටිය ටැංකිය රෙඩි කරගෙන අයිනට දාන්න. දැන් මම වීඩියෝ එකේ උඩින් ප්ලේ කරන්නම්. අපි එහෙම මොලීලට දාපුවා ජපන් ජබර් නැත්තම් දිය ගෝවා. ඒ වගේ පැල ටිකක් දාන්න ටැංකිය අයිනකට. අයිනකට දාලා මාළු ඔකට්ටිය දාන්න ඕනේ. දැන් මම කලින් වීඩියෝ දැන් කිව්වා කලින් මාළු 40ක් වෙන් කරලා තියාගන්න කියලා. ඒ කියන්නේ පිරිමි සත්තු 20කුයි ගෑනු සත්තු 20කුයි. අන්න ඒ වෙන් කරලා තියාගන්න කියලා කිව්වේ. ඔකට්ටිය 20න් 100ට 25ක් දාන්න ඕනේ පිරිමි සත්තු. ඒ වගේම 100ට 75ක් දාන්න ඕනේ ගෑනු සත්තු. මං දැන් ඔකට්ටියට මාළු තියාගන්න කිව්වනේ මාළු 40ක්. අන්න ඒකෙන් ගෑනු සත්තු දාන්න 30ක්. පිරිමි සත්තු දාන්න 10ක්.
අන්න ඒ විදිහට දා ගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ දැන් මම ඔයාලට ඔකට්ටියට කිව්වෙ පිළිම සතු 20ක් තියන්න කියලා. එතකොට එතන ගැටලුවක් තියෙනවා ඔකට්ටියට පිළිම සතු 10ක් මදි වෙනවා. අන්න ඒක නිසා ඔකට්ටිය අර අනිත් 20 40න් ඔකට්ටිය ගන්න හොඳ හොඳම හොඳම තෝරලා ගෑනු සත්තු 15ක් ගන්න. ගෑනු සත්තු 15ක් අරගෙන පිරිමි සත්තු 5ක් දාන්න ඒකට. එහෙම දාලා ඒ ටැංකියට පහේ පහේ හදාගත්ත ටැංකියට අර ජපන් ජබර කොලක් දාලා දවස් 2ක් තියන්න අනිවාර්යෙන් පැටව දාන්න. පැටව දැම්මට පස්සේ ඔකටියට කරන්න තියෙන්නේ පොඩි පෙනේරයක් අරගෙන අපි අර කිරි පෙරන්න ගන්න පොල් කිරි පෙරන්න ගන්න පෙනේරයක් අරන් මාළු ටික අල්ලලා වෙනම ටැංකියකට දාගන්න පුළුවන්. වෙනම ටැංකියකට දාද්දි මතක් කර හොඳට මතක තියාගන්න දවස් 2ක් විතර කලින් වතුර පුරවපු ටැංකියකට ගන්න මොකද අර වතුර පදන් වෙලා තියෙන්න ඕන. ඒ විදිහට ඔකටියට වෙනම දාගෙන ඉවර වෙලා ඒකට චූටි බිත්තර කහමද වගේ සතියක් විතර දෙන්න පුළුවන්. සෝරි දවස් 3ක් විතර දෙන්න පුළුවන් බිත්තර කහමද. ඊට පස්සේ මම නම් රෙකමන්ඩ් කරන්නේ කවුරු මොනවා කිව්වත් ඩීකැප් එක දෙන්න. ඩීකැප් එක ඔකටියට ඩරස් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. දැන් ගොඩක් මේ ලංකාවේ නම් ගණන් වැඩි ඇක්වැරියබල්. ඩරස් එකෙන් ඕඩර් කරගන්න ඔකටියට ගෙදරටම ඩෙලිව කරලා දෙන නිසා ගැටලුවක් නැහැ. ඩීකැප් එක බ්‍රයින් ශ්‍රිම්ප් නෙමෙයි. ඩීකැප් කියලා කියන්නේ ඒකේ අර ඒ ක්‍රස්ටේෂියාවන් වේලලා හදපු මේකක්. ඒකේ ප්‍රෝටීන් ප්‍රමාණය චුට්ටක් අඩුයි බ්‍රයින් ශ්‍රිම්ප් එකට වැඩිය. නමුත් ඒකේ හොඳට මාළුව හැදෙනවා. ඔකටියට කිසිම ප්‍රශ්නයක් නැහැ. චූටි පැටි අය කියන්නේ ඇඟිල්ල කියලා අපි කියන්නේ. ඒ පොඩි ඇඟිල්ලේ අර සති 3 වගේ වෙද්දි ලොකු තත්වයකට විකුණන තත්වයට හදාගන්න පුළුවන් දවස් 21කින්. ඒ වගේම ඔයා මාස දෙකක් විතර ලක ෆුල් සයිස් වෙනකන් ලොක් කරන්න පුළුවන්. අපි ගහ කරලා බලපේක මම කියන්නේ. හරි. ඒ විදියට ඔකටියට මේල් ෆීමේල් වගේන බ්‍රීඩින් එකත් ඒත් එක්කම මම කතා කරා. ඊට පස්සේ අපි යමු ඔහොමම ලියලා තියාගන්න අමතක කරන කතා කරන්න ඕනේවා. මේ ඒක මාළුත් එක්ක දාන්න පුළුවන් මාළු. දාන්න පුළුවන් මාළු කියන එක වැදගත් වෙන්නේ බ්‍රීඩින් කරන කට්ටියට නෙමෙයි, ගොඩක් දුරට ගෙවල් වල ටැංකිය හදන කට්ටියට. ගෙවල් වල හදනකොට ඔය කට්ටියට මේ මාළුවත් එක්ක මොලීලත් එක්ක දාන්න පුළුවන්, ප්ලේටි දාන්න පුළුවන්, ගප්පි දාන්න පුළුවන්. එතකොට ෂෝට් ටේල්, ඒ වගේම ටෙට්‍රා වර්ග, එතකොට සීබ්‍රා වර්ග, ඒ වගේ පොඩි පොඩි වර්ග ඕන එකක් දාන්න පුළුවන්. අර මේ මාළුවට අහිතකරයන් නැති මාළුව ඕන එකකෙනෙක් දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අර කාෆ් වගේ වර්ගයක් දාන්න පුළුවන්, හදන්න පුළුවන්. නමුත් අර කාෆ්ගේ කට ගොඩක් ලොකු නිසා මේ වගේ මාළුවෙක් මේවා කරද්දි කන්න පුළුවන්. ඒ කියන්නේ කාෆ් මාළුවෙක් කෑම ගද්දි මේ මාළුවෙක් උනත් කටට යන්න පුළුවන්. ඒක නිසා ඒක කරන්න එපා. ගොඩක් දුරට කාෆ් එක අමාරුයි. හරි. එතනින් එහෙම අපි යමු අය ඇල්ගි පාලනයට. ගොඩක් දුරට මේ ටැංකි වල ඇල්ගි පාලනය. දැන් ඔය කට්ටිය අපි ගත්තොත් එහෙම ගෙවල් වල දැන් ගොඩක්ම ගෙවල් වල අර ඉස්සරහ ගෙවල් ඉස්සරහ තියෙනවා මෙහෙම අර සිමෙන්ති බෝල් එක. මම දැන් වීඩියෝ එක උඩින් දාන්නම් සිමෙන්ට් බෝල් එකක්. එන්නේ මේ වීඩියෝ එකේ තියෙන මේ ෆොටෝ එකේ තියෙන සිමෙන්ට් බෝල් එක වගේව දාද්දි ඒකට ගොඩක් දුරට මාළු මොනවද කියලා අපේ ඇක්වේරියම් එකටම ඇවිල්ලා කට්ටිය අහනවා. අන්න ඒකට විසඳුමක් විදියට ඔය කට්ටියට මොළීලා දාන්න පුළුවන්. මොළී මොකද ඔය කට්ටිය දැකලත් ඇති බිත්ති වල තියෙනවා ඈ නෑ 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 ඉන්නවා. ඒ කියන්නේ ඒ කට්ටිය ඇල්ගි ඔයිඩියස් වල වගේව කෑමට ගන්නවා. එහෙම කෑමට ගත්තම කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඒක පාලනයට ලොකුවට නෙමෙයි පොඩියට ඇල්ගි පාලනයට ඔය කට්ටියට මේක පාවිච්චි කරන්න පුළුවන් මොළී මාළු. ඒ වගේම කට්ටියට කෑම ගැන කතා කරොත් එහෙම කෑම ඔය කට්ටියට දෙන්න පුළුවන් ලොකු සත්තුන්ට ෆ්ලේක්ස් වගේ. ෆ්ලේක්ස් නැත්තම් ඔය කට්ටියට හොඳම කෑම එකක් තියෙනවා අපි හදනවා මෙහෙ. ඒක දාලා ලොක් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔය කට්ටියට ඔය කෙවල් වල හදනවා නම් චූටි ක්‍රීම් කැකර් වගේ බිස්කට් කෑලි දැම්මත් ගැටලුවක් නැහැ. දැන් මේක අහලා ගොඩක් කට්ටිය දවස් චාර්ලා ගියයි එක එකේව. නමුත් මම මෙහෙ දීලා දිනවා ක්‍රීම් කැකර් වගේ දෙන්න ගැටලුවක් නැහැ. අර මාළු කෑම එහෙම නැති කාලෙට එහෙම නැත්තම් මාළු කෑම දානවා නම් මයික්‍රෝ කෑම එක දාන්න, ඩිල් එකෙන් හරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකකින් ගන්න මයික්‍රෝම කෑම එක. ඒක ගොඩක්ම හොඳයි මාළුන්ට. කිසිම ගැටුවක් නැහැ. හරි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔකට්ටිය උලේ ඉඳලා බැලුවකට බැලුවා නම් හොඳ දැනුමක් එන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි ඊළඟට දාන වීඩියෝ එක වට notification එකක් විදියට එනවා. හරි. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට සමු ගන්නවා. ආයුබෝවන්.